වැල්කම් වීවස්. ඡායාරූප කියන්නේ අපේ මතකයන් සඳහා ලබා ගන්න දෙයක්, අපේ අත්දැකීම් එක්රස් කරන දෙයක්. ඇයි කිව්වොත් අවුරුදු ගාණක් ගත වෙලත් අපි ඒ ඡායාරූප දකිනකොට ඒ මතකයන් නැවත ඇවිත් යනවා. එහෙම අපි ගන්න හැම ඡායාරූපයක් පිටුපසම කුමක් හෝ කතාවක් තියෙනවා. ඒ කතාව සතුට ගෙන දෙන එකක් වෙන්නත් පුළුවන්, නැත්නම් හැඟුම්බර දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම බලන්න සාමාන්‍ය විදිහට පෙනුනත් ඒ පිටුපස තියෙන කතාව අපි ඇහුවොත් අපේ මනස ව්‍යාකූල වෙනවා. ඒක අපිට විශ්වාස කරන්නත් බැරි වෙනවා. ඒ වගේ සිදුවීමක් තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙමනම් එන්න අද වීඩියෝකට යමු. මයිවස් බලන්න සාමාන්‍ය පුද්ගලයෙක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. තමන්ගේ අසල්වාසයන් සමග ගොඩක් හොඳින් සාමාන්‍ය පුද්ගලයෙක් වගේ තමයි ආශ්‍රය කරලා තියෙන්නේ. තමන්ගේ යාළුවන් සමග එළියට යන එක, ඔවුන්ව තමන්ගේ නිවසට ඩිනර් එකට අඬගාලා පාටි දාන එක, මේ වගේ හැමෝගේම ආදරයට ලක්ුණු පුද්ගලයෙක් හැටියට තමයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ හැම දෙයකටම පිටුපසින් ඔහුගේ අඳුරු ලෝකයක් සැඟවිලා තිබුණා. තවත් කියනවා නම් ආමින් ගොඩක් මානසික වශයෙන් පීඩනයට පත්වුණු පුද්ගලයෙක් කියලත් කියන්න පුළුවන්. 2001 අන්තර්ජාලය අර්මින් දැන්වීමක් පළ කරනවා. ඒ දැන්වීම මොකද කිව්වොත් අවුරුදු 18-25 අතර හොඳ කායික වශයෙන් වර්ධනය වුණු තරුණෙක් අවශ්‍යයි කියලා තියෙනවා. අර්මින් සමරිසි සම්බන්ධතාවයට කැමති පුද්ගලයෙක් කියලා ඔයාලා හිතන්න පුළුවන්. නමුත් ඒක තමයි නැත්තේ. ඒකට පල්ලැහෙන් ඔහු සඳහන් කරලා තිබුණේ මට ඔයාව කපලා එහෙම පිටින්ම උයලා කන්න ඕනේ කියලා තිබිලා තියෙනවා. මේ වගේ දැන්වීමක් අන්තර්ජාලය පළ කළාම ගොඩක් කමෙන්ට්ස් එන්න පටන් ගන්නවා. ඒකට කමෙන්ට් කරපු හැම කෙනෙක්ම මට අවුරුදු 19යි, මම මේකට කැමති, මට අවුරුදු 22යි, මම කොහෙටද එන්න ඕනේ, මේ වගේ ගොඩක් දෙනෙක් රිප්ලයි දෙන්න පටන් ගත්තා. නමුත් මේ හැම එකක්ම ඔවුන් නිකම්ම නිකම් දාපු කමෙන්ට්ස් විතරයි. කවුරුවත් සීරියස් උනේ නැහැ. නමුත් එක්කෙනෙක් බැහැර. බර්නඩ් ප්‍රැන්ඩිස් කියන පුද්ගලයා ආමින්ගේ මේ දැන්වීම දකිනවා. ඇත්තටම ඔහු මේ දැන්වීම දකින්න ඉස්සරම ඔහු විසින්ම දින කිහිපයකට පෙර දැන්වීමක් පළ කරලා තිබුණා. ඒකෙදි ඔහු කියලා තිබුණේ කවුරු හරි මට පහර දීලා මරලා අනුභව කරන්න ආස කරනවද, මම සූදානමින් තමයි ඉන්නේ කියලා දැන්වීමක් පළ කරලා තියෙනවා. දැන් ඔහු ආමින්ගේ දැන්වීම දකිනවා. දෙදෙනාටම එක්කෙනා එක්කෙනා ගැළපෙනවා. බ්‍රැන්ඩිස් ආමින්ව කන්ටෙක්ට් කරනවා. දෙදසක මාර්තු 9 වෙනිදා දෙදෙනාම ආමින්ගේ නිවසේදී හමු වෙනවා. එහෙම හමුණු ගමම්ම බ්‍රැන්ඩිස් ආමින්ගේ නිවසේ බාත්รูම් එකේ තියෙන බාත් ටබ් එකේ හාන්සි වෙනවා. බ්‍රැන්ඩිස් ඒ විදිහට බාත් ටබ් එකේ හාන්සි වෙලා ඉන්නකොට ආමින් මේ බාත් ටබ් එකේ පේන විදිහට වීඩියෝ කැමරාවක් සෙට් කරනවා. මේක වීඩියෝ කරන්න ගොඩක් හේතුන් තියෙනවා. නමුත් ප්‍රධානතම හේතුව තමයි බ්‍රැන්ඩිස් ඔහුගේ සොය කැමැත්තෙන්ම ඔහුම එකඟ වෙලා තමයි කරන්නේ කියලා අනිතයට ඔප්පු කරන්න තමයි ආමින් මේක වීඩියෝ එකක් හැටියට රෙකෝඩ් කරන්න හිතුවේ. ඉතින් ආමින් ඒ විදියට කැමරාව සෙට් කරලා රෙකෝඩ් එක ඔන් කරනවා. එතකොට එතන බාත් ටබ් එකේ හාන්සි වෙලා හිටපු බ්‍රැන්ඩිස් තමන්ගේ අත උස්සලා කැමරාවට thumbs up පෙන්වලා හැමදේම හරි කියලා තියෙනවා. දැන් ආමින් බාත් ටබ් එකේ හාන්සි වෙලා ඉන්න බ්‍රැන්ඩිස් ළඟට ගිහින් එහෙම්ම ඔහුගේ ශරීරය හපලා කන්න උත්සාහ කරනවා. නමුත් ආමින්ට හපන්න බෑ. ඒ නිසා බ්‍රැන්ඩිස් කියපු දේ තමයි ඔයාට ඕනේ නම් පිහියක් අරන් ඇවිත් උත්සාහ කරලා බලන්න කියලා තියෙනවා. ආමින් ඔහුගේ කුස්සියට ගිහින් පිහියක් අරගෙන ඇවිත් බ්‍රැන්ඩිස්ගේ පපුවේ කොටසක් කපලා අරන් ඒක කුස්සියට අරගෙන ගිහින් පෑන් එකේ තියලා ෆ්‍රයි කරලා අරගෙන එනවා. එහෙම ෆ්‍රයි කරලා ගෙනාපු කෑල්ල දෙදෙනාම කන්න පටන් ගන්නවා. ඉන්පස්සේ ඒකෙන් කොටසක් ආමින් ඇති කරපු බල්ලට දාලා තියෙනවා. ඒ මොහොතේදී බ්‍රැන්ඩිස්ගේ ශරීරයෙන් ලේ අධික වශයෙන් ගලමින් තිබුණා. මේ නිසා බ්‍රැන්ඩිස්ගේ සිහිය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. මේක දැකපු ආමිනුත්
හරි ටික වෙලාවක් අපි විවේක ගමු කියලා බ්‍රැන්ඩිස්ව බාත්ටබ් එකේම තබලා ආමින් ඕගේ කාමරේට ගිහින් පොතක් අරන් කියවන්න පටන් ගන්න තියෙනවා. ටික වෙලාවකට පස්සේ ආමින් නැවතත් බාත්รูම් එකට ගිහින් බලනකොට ඔහුට තේරුණා බ්‍රැන්ඩිස් දැන් අන්තිම අවස්ථාවේ ඉන්නේ කියලා. මේ නිසා බ්‍රැන්ඩිස් ළඟට ගිහින් ප්‍රේ කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම ප්‍රේ කරලා ඉවර වුණාට පස්සේ බ්‍රැන්ඩිස්ගේ උගුරුදණ්ඩ කපලා ඔහුව මරලා ඔහුගේ ශරීරය වෙන වෙනම කොටස් වලට කපන්න පටන් ගන්න තියෙනවා. එහෙම කපලාගත්තු ශරීර කොටස් ඔහුගේ ෆ්‍රීසර් එකේ ගබඩා කරලා තබලා තියෙනවා. ඉන්පස්සේ දිගටම ඊළඟ මාස 10ටම ඒව තමයි අනුභව කරලා තියෙන්නේ. ඉන්පස්සේ 2001 දෙසැම්බර් මාසයේදී අර්මින් නැවතත් කලින් වගේම දැන්වීමක් පළ කරනවා. නමුත් මේ වතාවදී දැන්වීම පොලිසිය දකිනවා. පොලිසිය වහාම අර්මින්ගේ නිවසට යනවා. ඔහුගේ නිවස මුලින්ම පරීක්ෂා කරලා බලනකොට ඒ තිබුණු ෆ්‍රීසර් එකේ පීසා බොක්සස් වල බ්‍රැන්ඩිස්ගේ ශරීරයේ කොටස් තියෙන එක ඔවුන් දැකලා තියෙනවා. වහාම අර්මින්ව අත්අඩංගුවට ගන්නවා. පොලිසියට පෙන්වනවා බ්‍රැන්ඩිස් සුවකැමැත්තෙන් තමයි පැමිණියේ මම හොයාගෙන ගිහින් මැරුව නැහැ කියලා තියෙනවා. ඒකෙන් ඔහුට බේරෙන්න පුළුවන් නිදහසක් ලැබෙයි කියලා හිතුවත් නීතියෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා. දැන් ඔයාලා දකින මේ ෆොටෝ එක තමයි මරණයට පත්වුණු බ්‍රැන්ඩිස්ගේ පින්තූරය. බ්‍රැන්ඩිස් විසින් මට පහර දීලා මරලා අනුභව කරන්න කියලා පෝස්ට් කරපු දැන්වීමත් සමග පළ කරපු ඡායාරූප තමයි මේක. ඔයාලා බලාගෙන ඉන්න මේ බාත්ටබ් එක තමයි අර්මින්ගේ නිවස ඇතුලේ තියෙන බ්‍රැන්ඩිස්ව බුදි කරවලා කපලා අනුභව කරපු ඒ බාත්ටබ් එක. ඒ වගේම අර්මින් මයිවස්ගේ නිවසේ වීඩියෝ එක මම WhatsApp channel එකේ අප්ඩේට් කරන්න හැමෝම බලන්න. WhatsApp channel එකේ link එක මම පළමු කමෙන්ටුවේ පින් කරන්න චෙක් කරලා බලන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්න. සුබ දවසක්.